නවින් සනකමතුම ඔබතුමා විනාඩි 15ක් ඔබතුමයි කාලෙන් ගන්නව පෙරවරුවේ. ගරු සභාපතිතුමනි ප්‍රථමයෙන්ම ඔබතුමා ඇතුළු මේ ගරු සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාටම මාගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමැති විශේෂයෙන්ම මාගේ දායබර මෑණියන්ගේ වියෝවෙන් පසුව අපේ නිවසට ඇවිල්ලා අපගේ දුක බෙදා ගැනීම සම්බන්ධව ඊට අමතරව මේ ලක්වැසි පුරවැසියන් විශාල පිරිසක් අපි දන්නා තරමට 15000ක් 20000ක් පමණ මේ දවස් තුනේ අපේ විජේරාම මහස නිවසට පැමිණියා. එම නිසා මාගේ දිවංගත පියාණන් ගාමිණී දිසානායක මැතිතුමාගේ දේශපාලන ජීවිතයට සම්බන්ධ වුණ එතුමිය 1994 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මාගේ පියා ඝාතනය වුණාට පසුව එක්සත් ජාතික පක්ෂයේ දජය නැවතත් උසවාගෙන එතුමිය තරඟ කරා. එතුමිය පරාජයට පත් වුණා. නමුත් එතන විශේෂයෙන්ම සඳහන් කර යුතුයි එතුමිය ඉතාමත් නිර්භීතව ඒ අවස්ථාවේ ඉදිරිපත් වෙලා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරඟ කර ක්‍රමය හා විදිය අපි පැසසුමට ලක් කරනවා. කෙසේ වෙතත් පරාජය වුණත් එතුමියට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අනෙකුත් ඡන්ද 136ක් ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ 2010 මහමැතිවරණයේ 130කට බැස්සා. අපි නැවතත් 2015 142කට වැඩි වුණා. එම නිසා මේකෙන්ම තේරෙනවා දේශපාලනය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි, ඉතාමත්ම අපහැදිලි දෙයක්. ජය පරාජය දෙකම සමානව බෙදාගන්න අපි දැනගත යුතුයි. එලෙසම එතුමියගේ ජීවිතයේ විශේෂයෙන්ම කාන්තා හිංසනයට එතුමිය දැඩි ලෙස ක්‍රියා කර කාන්තාවක්. කාන්තාවන් විශාල වශයෙන් ලංකාවේ මානසිකව හා ශාරීරිකව හිංසාවට ලක් වෙනවා. එම නිසා එතුමිය නීතිඥයෙක් වශයෙන් විශාල කාර්යභාරයක් කරා ඒ කාන්තා හිංසනය මේ රටේ තුරන් කරන්න. මම ප්‍රතිඥාවක් දෙනවා මාගේ දේශපාලන ජීවිතයේ කාන්තා හිංසනයට විශේෂයෙන්ම එයට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි මාගේ ප්‍රථම විනාඩි 15 මම ගත කරන්නේ මාගේ අමාත්‍යංශයේ මූලික ප්‍රතිපත්ති රාමුව ගැන කතා කරන්න හා අපගේ අමාත්‍යංශයේ මේ අවුරුද්ද තුළ ඇති වුණු විපර්යාස වෙනස්කම් ප්‍රතිපත්තිමය තීරණ ගැන මේ ගරු සභාව දැනුවත් කරන්න. මාගේ ඊළඟ විනාඩි 15 සන්ධ්‍යාවරුවේ අපගේ ගරු මන්ත්‍රීවරුන් ලක් කරන ප්‍රශ්න චෝදනා මැසිවිලි විසඳිය යුතු ගැටළු වලට පිළිතුරු දෙන්න මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද උදේ ගරු සභාපතිතුමනි චීනයේ හයිනාන් කියන ප්‍රදේශයෙන් මාගේ අමාත්‍යංශයට චීන දූත පිරිසක් ආවා. ඔවුන් අපගේ රබර් කර්මාන්තයට විශාල වශයෙන් ආයෝජනය කරන්න මාව අප්‍රේල් 25 වෙනිදා බේජින් නගරයට ආරාධනා කරා. මම බලාපොරොත්තු වෙනවා එම ආරාධනය පිළි අරගෙන අපගේ රබර් කර්මාන්තයට අවශ්‍ය ආයෝජනය චීනෙන් ලබා ගැනීමට හැකියාවක් වේ කියලා මා බලාපොරොත්තු වෙනවා. ඔවුන් පොරොන්දු වෙලා තිබෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ ලංකාවේ රබර් කර්මාන්තවලට ආයෝජනය කරන්න. ඔවුන් හිතන්නේ ලංකාව ගැන පමණක්ම නෙවෙයි ඔවුන්ගේ රට ගැන, විශේෂයෙන්ම තව අවුරුදු 30කට 40කට ඉදිරියට තමයි චීනය හිතන්නේ. අපි වගේ අවුරුදු 2-3 ගැන හිතන්නේ නැහැ. 1979 ඩොංසියෝපින් මං හිතන්නේ ජෝන් සිනිරත්න මැතිතුමා දන්නවා එතුමා ගැන, ඩොංසියෝපින් කියන නායකයා චීන නායකයා ඒ රටේ ආර්ථිකය විවෘත කරා. He opened up the Chinese economy to the free enterprise system. ඒ තනි තීරණයෙන් මිලියන 700ක ජනතාවක් දරිද්‍රතාවෙන් මිදුණා ගරු සභාපතිතුමනි. එම නිසා අපේ රටේ ප්‍රශ්නය තමයි අපි මේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ නැති එක. ප්‍රතිපත්තිමය තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති මගේ මේ මූලික මාතෘකාවට එන්න පෙර මට විනාඩියක් දෙන්න කාරණා තුනක් ගැන. අපේ ආර්ථිකය ගැන විශේෂයෙන්ම අපි නිරන්තරයෙන්ම කියන්නේ අපේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපි අඩු කරන්න අවශ්‍යයි කියලා එක්ස්පෝර්ට්ස් වලට. මම මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මම හිතන්නේ දියුණු වුණ රටවල් මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව, ඒ වගේම චීනය ඇමරිකානු ඩොලරය හා ඔවුන්ගේ
මුදල් අතර තියෙන පරතරය ඔවුන් දවසින් දවස අඩු කරලා තියෙනවා. අපි අපිට එහෙම වෙන්නේ නැහැ. එම නිසා අපි ලෝකේ ජනගහනයක් හැටියට දවසින් දවස දුප්පත් වෙනවා. Therefore, we should have a policy of strengthening the Sri Lankan rupee over a continuous period of time. Nobody is thinking about this. ඇයි අපි මේ සභාවේ 229 මේ ගැන තීරණයක් ගන්න බැරි? දෙවෙනි කරුණ අධ්‍යාපන ප්‍රතිපත්තිය. තමුන්නාන්සේ දන්නවා මමත් දන්නවා අපිටත් දරුවන් ඉන්නවා මේ රටේ ද්විත්ව අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. There's a parallel education system. There's the official system and the unofficial system. අපේ දරුවන් සියලු දෙනාම ටියුෂන් ගන්නවා. සතිය දවස්වල ටියුෂන් ගන්නවා. ඇයි අපිට බැරි ටියුෂන් සතියේ සෙනසුරාදා ඉරිදායි සතිය අන්තයට පමණක් සීමා කරන්න? ඇයි අපි ඒ තීරණ ගන්න නැත්තේ? ඒ වගේම මේ රටට ට්‍රාන්ස්පෝර්ට් පොලිසි එකක් තියෙනවද? ප්‍රවාහන ප්‍රතිපත්තියක් තියෙනවද? නෑ. අද මේ රටේ ත්‍රිවිල මිලියනයක් තියෙනවා. මිලියනයක්. ඒ කියන්නේ අපේ ශ්‍රම බලකායට මිලියනයක් අහිමි වෙනවා. ඉතින් ඇයි අපිට තීරණයක් ගන්න බැත්තේ මේ ත්‍රිවිල ගේන එක ලංකාවෙන් නවත්තන්න? දැන් මිලියනයක් තියෙනවා නම් ඒක හොඳටම ඇති. ඉතින් මේ වාගේ ප්‍රතිපත්තිමය තීරණ මේ රට වෙනුවෙන් අපි ගන්නෙ නෑ. ඊළඟට ගරු සභාපතිතුමනි, මගේ ශේෂ්ත්‍රයට මම එනවා. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම තේ. දැන් විශේෂයෙන්ම මේ සමහර මම දැකලා තියෙනවා පත්තරවල මාධ්‍යවල තේ ගැන විශාල අර්බුදයක් තිබෙනවා කියලා හේතු ගන්නට හදනවා. ඇත්ත වශයෙන්ම එහෙම කිසිම දෙයක් නෑ. තේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් යම්කිසි ගැටලු හා ප්‍රශ්න තියෙනවා මම පිළිගන්නවා. නමුත් විශේෂයෙන්ම අපගේ තේ නිෂ්පාදනය ඉතාමත් උසස් තත්ත්වයක තිබෙනවා. මා බාර ගන්නකොට මේ අමාත්‍යාංශය තේ නිෂ්පාදනය තිබේ මිලියන 260ක. නමුත් දැන් වෙනකොට විශේෂයෙන්ම 2018 අපේ තේ නිෂ්පාදනය මිලියන 303කට වැඩි වුණා. වැඩියෙන්ම අපේ තේ නිෂ්පාදනය තිබේ 2014 වර්ෂයේ මිලියන 340යි. ඉතින් මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපගේ තේ නිෂ්පාදනය 330ට වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. ඒක ඉතාමත් හොඳ ඉලක්කයක්. ඒක කළ යුතුයි. නමුත් සාපේක්ෂව මිලියන 300ක් හා 340ක් අතර ඒ ටාගට් එකට අපිට එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු විය යුතුයි. ඉතින් තවත් දෙයක් හේතු ගන්නට හදනවා අපේ තේ නිෂ්පාදනයෙන් 4 වෙනි තැනට වැටලා කියලා. ඇත්ත වශයෙන්ම අපි හැම වෙලෙම හිටියේ 3 හෝ 4. පළවෙනිය ඉන්දියාව, දෙවෙනිය චීනය, 3 ශ්‍රී ලංකාව, 4 කෙන්‍යාව. දැන් කෙන්‍යාව 4ට ඇවිල්ලා අපි 3ට අපි කෙන්‍යාව 3ට ඇවිල්ලා අපි 4ට ඇවිල්ලා. ඉතින් කෙන්‍යාව තමයි අපේ තරඟකාරයා. කෙන්‍යාවෙන් තමයි අපිට තර්ජනයක් තියෙන්නේ. මක් නිසාද ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදනය අපිට කවදාවත් අල්ලන්න බෑ. ඒ රටවල්වල තිබෙන තේ තමාගේ මාකට් එකේම පරිහරණය කරනවා. නමුත් අපේ තේ බ්ලැක් ඔර්තොඩොක්ස් තේ සම්ප්‍රදායික කළු තේ නිෂ්පාදනයෙන් වැඩිම රට ඉහළින්ම තිබෙන රට තවමත් අපේ රට. කරුණාකරලා මේක අමතක කරන්න එපා. ඉතින් අපි පැවිලි කර්මාන්ත අමාත්‍යාංශ 1960 ගණන්වල 70 ගණන්වල 80 ගණන්වල තිබ්බ අමාත්‍යාංශය නෙවෙයි. ඒකට නොයෙකුත් කාරණා තියෙනවා. ප්‍රථම කාරණය තමයි විශේෂයෙන්ම අපගේ ආර්ථිකය වෙනත් දිශාවලට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සේවා ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පරිවර්තනය වෙලා තියෙනවා. අපේ ආර්ථිකය ලිහිල් කරලා තියෙනවා. එම නිසා රාජ්‍ය හස්තය මේ ආර්ථිකයේ දවසින් දවස අඩු වෙලා තියෙනවා. කොල්වින්ගේ කාලේ තිබ්බ ආර්ථිකය නෙවෙයි මේ. එන්.එම්.ගේ කාලේ තිබ්බ ආර්ථිකය නෙවෙයි මේ. ඒක තේරුම් ගත යුතුයි. ඒ වගේම පුද්ගලික අංශය විශාල දායකත්වයක් අපේ ආර්ථිකයට දක්වනවා. එම නිසා රජයේ පංගුව අපේ ග්‍රෝස් නැෂනල් ප්‍රොඩක්ට් එකේ 20%යි, පුද්ගලික අංශයේ පංගුව 80%යි. මේක තමයි යථාර්ථය. ඒ වගේම ඔබතුමත් දන්නවා අද එදා තිබ්බ රාජ්‍ය වැවිලි විශාල කොටසක් අද රාජ්‍ය පුද්ගලික අංශයට අපි බදු දීලා තියෙනවා. ඒකෙන් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම පිළිගන්නවා. නමුත් ඒ විදිහටම අපිට විශාල ජයග්‍රහණක් තියෙනවා. එම නිසා ඒ එක ජයග්‍රහණයක් තමයි අපේ තේ නිෂ්පාදනයේ 75%ක් ගරු සභාපතිතුමනි අද එන්නේ කුඩා තේවතු හිමියන්ගේ. මේක විශාල ජයග්‍රහණයක්. මක් නිසාද ඒ විශාල වැවිලි සමාගම් වලින් එන තේ නිෂ්පාදනය 25%කට අඩු වෙලා තියෙනවා. කුඩා තේවතු හිමියන්ගෙන් ලැබෙන තේ නිෂ්පාදනය 75%කට වැඩි කරලා තියෙනවා. එම නිසාම අපි රජයෙන් කුඩා තේවතු හිමියන් වෙනුවෙන් විශාල සහනාධාර ප්‍රමාණයක් ලබා දෙනවා. මම මේ අවස්ථාවේ කියන්න කැමති
අපි තේ මිල සම්බන්ධව තේ මිල මම ඉතාමත් සතුටුයි කියන්න මා මේ අමාත්‍යංශය බාර ගන්නකොට රුපියල් 350ක් 450ක් අතර තමයි දෝලණය වුනේ. ඉතාමත් උග්‍ර අර්බුදයක ඒ තේ මිල තිබ්බා. නමුත් අපි රුසියාවට ගියා, චීනෙට ගියා, ජපානෙට ගියා, අපගේ සාම්ප්‍රදායික මිත්‍රයන් වන ඉරානෙට ගියා. අපි මේ රටවල් එක්ක සම කතා කරලා අපගේ තේ නැවතත් ඒ මාකට් වලට දාගන්න උපක්‍රම අපි සැලසුම් කරා. එම නිසා අද තේ මිල රුපියල් 581යි 600 ගාණක් අතර දෝලණය වෙනවා. ඉතාමත් ඉහළ මිලක් කුඩා තේ වතු හිමියන්ට අද ලැබෙනවා. අද කවුරුත් උද්ඝෝෂණ කරන්නේ නැහැ. අද කවුරුත් සටන් කරන්නේ නැහැ. අද කවුරුත් ඇවිල්ලා මගේ අමාත්‍යංශ ඉස්සරහ පෙළපාලි යන්නේ නැහැ. එම නිසා මා දකින්නවා ඒක අපේ ජයග්‍රහණයක් හැටියට. ඒ වගේම අපි ඒ පොහොර සහන ආධාරයේ කුඩා තේ වතු හිමියන්ට එලෙසම ලබා දෙනවා. සාමාන්‍ය විදිහට වෙළඳ පොලේ රුපියල් 3000ට තියෙන පොහොර අද රජය රුපියල් 1500ට 50%ක සහන ආධාරයක් ගොවීන්ට ලබා දෙනවා. ඒ වගේම අපි කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් නැවත වගා කිරීමටත් අලුත් වගාවටත් ඒ ලබා දෙන සහන වැඩි කරලා තියෙනවා. කුඩා තේ වතු අධිකාරියෙන් රුපියල් බිලියන 2ක් අපි ලබන වසරේ වියදම් කරනවා කුඩා තේ වතු හිමියන්ට ඒ අවශ්‍ය ශක්තියත් ඒ අවශ්‍ය පන්නරයත් ලබා දෙන්න. එම නිසා නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. මිල වැඩි වෙලා තියෙනවා. අපගේ තේවල තිබෙන යම්කිසි ගැටලු විසඳීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් මම කියන්න කැමති ප්‍රථම වතාවට ලක් ඉතිහාසයේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් නිමිතේවල තිබිය යුතු අවම සීනි ප්‍රමාණයන් පිළිබඳ නිර්දේශ ලබා දී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අංක TCCRI CIR 204 3209 219 311 දින ඇති චක්‍රලේඛන මගින් සියලුම තේ කර්මන්දශාලා හිමියන් දැනුවත් කර ඇත. ඒ කියන්නේ සීනි සම්බන්ධව. ඒ අනුව එම ප්‍රමාණයන් ඉක්මවා තේ නිෂ්පාදනය කර ඇතනම් 1957 අංක 51 දරණ තේ පාලන පනත ප්‍රකාරව ඊට දඩුවම ලබා දීමට කටයුතු කෙරේ. එම නිසා සීනි තේ සමග මිශ්‍ර කිරීම අපිට විශාල ප්‍රශ්නයක්. අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ පියෝ සිලෝන් ටී කියන නම අපි ආරක්ෂා කළ යුතුයි. එම නිසා ප්‍රථම වතාවට අපි සීනි තිබිය යුතු අවම ප්‍රමාණය විද්‍යානුකූලව දැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි තේ කර්මාන්ත කරුවන්ට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් කියනවා කරුණා කළා එහෙම කරනවා නම් ඒක නවත්තන්න ඒක දිගටම කරනවා නම් අපි ඒ ගැන ඒට විරුද්ධව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි රබර් සම්බන්ධයෙන් අදහස් ටිකක් ප්‍රකාශ කරන්න කැමති මක් නිසාද රබර් ක්ෂේත්‍රය ඇත්ත වශයෙන්ම අපි කනගාටුයි කියන්න මේ මිල අඩුවීම නිසා කුඩා රබර් හිමියන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මම අහලා තියෙන දෙයක් තමයි මේකට රජය මැදිහත් විය යුතුයි කියලා. මේකට අදහස් දෙකක් තියෙනවා. මත දෙකක් තියෙනවා. දැන් අපි මැදිහත් වෙන්නේ සහන ආධාරයකින්. එතකොට මේ සහන ආධාරය මේ රටේ ජනතාවගේ බදු වලින් අපි ගන්නෙ. එතකොට මේ දිගටම අපි සහන ආධාර ලබා දීලා කොතනින්ද අවසන් වෙන්නේ? ඉතින් සහන ආධාරයක් දෙනකොට ඒකේ අවසානයක් තියෙන්න ඕනේ. අවුරුදු 2කට සහන ආධාරය ලබා දෙනවා නම් අවුරුදු 3කට ලබා දෙනවා නම් අඩු ගානේ අවුරුදු 3කට පස්සේ ඒ රබර් වගා කරන කුඩා රබර් වගාකරුවා යම්කිසි ශක්තිමත් තැනක තිබිය යුතුයි. නමුත් කනගාටුයි කියනද ජාත්‍යන්තර රබර් මිල තේ මිල හෝ අනිකුත් බෝගල මිලවලට වඩා අවුරුදු 12න් 12ට තමයි උස් පහත් වෙන්නේ. දැන් අපි යන්නේ ඉතාමත් අඩු මිලක් තියෙන කාලෙක. තව විනාඩියක් තියෙනවා ඔබතුමාට. අපි හිතනවා අනාගතයේදීත් මේ මිල වැඩි වෙයි කියලා. නමුත් මම බබද කරන්න එපා පස්සෙට. මට ඔබතුමා ප්‍රශ්න අහන්න. මට විනාඩිය තියෙන එකයි. එම නිසා 2017 රබර් ප්‍රොඩක්ෂන් එක මිලියන 83යි මේ 2018 මිලියන 82යි. රබර් එක්ස්ටෙන්ට් එක භූමි ප්‍රමාණය 136යි ඒ 136 එලෙසම තියෙනවා. මම කියන්න කැමති විශේෂයෙන්ම එදා 1979 ජයජයවර්ධන මහත්තුමායි ගත්ත තීරණයක් තමයි රබර් ජෝන්ස් ඇතිකරන්න BOI එක හරහා. ආයෝජන මණ්ඩලයේ එතුමා විශේෂ සහන ලබා දුන්නා රබර් කර්මාන්තකරුවන්ට. විදේශ ආයෝජකයන්ට ලංකාවට ඇවිල්ලා
රබර් නිෂ්පාදනය කරන්න රබර් බඩු නිෂ්පාදනය කරන්න එම නිසා අපි තමයි මේ රටෙන් තමයි වැඩිම ටයර් ප්‍රමාණයක් ඇමරිකාවට යන්නේ මම ඉතාමත් සතුටින් කියනවා 2017 අපගේ එක්ස්පෝර්ට් රෙවෙනියු ඒ කියන්නේ මේ පිටරට යවන රබර් වලින් අපිට ලැබෙන මුදල බිලියන 133.34යි 2018 147.39 ඉතින් වැඩිවීමක් වෙලා තියෙනවා ඉතින් රබර් නිෂ්පා දේශීය රබර් නිෂ්පාදනය ගැන අපිට විශේෂ අවධානමක් අපි දියත් කළ යුතුයි මම ඒක පිළිගන්නවා ඊළඟ විනාඩි 15 දී මම බලාපොරොත්තු වෙනවා මේ පදනම් ටික මේ ගරු සභාවට තවත් පැහැදිලි කරලා දෙන්න බොහොම ස්තුතියි බොහොම ස්තුතියි